වාර්ෂික පිච්චමල් පූජා පුණ්‍ය මහෝත්සවයේ 30 වෙනි පින්කම නිමාවට පත් වුණා. මෙවර පින්කමේදී අප රෝගාතුර වීම නිසා පින්කමට සහභාගී වීමට නොලැබුණත් පින්කමේ කාර්ය මණ්ඩලය ඉතාම කාර්යක්ෂමව ඉතාම ශ්‍රද්ධාවෙන් ඕනකමින් මේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරන්නට යෙදුණා. ඒ වෙනුවෙන් ඒ හැම දෙනාටම අපේ කෘතවේදීත්වය පළ කරන්නට ඕන. ඒ වගේම අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේගේ කාරුණික දායකත්වයේද පින්කම සාර්ථක කර ගැනීම සඳහා ඉතාම ඉහළ මට්ටමක තිබුණු බව සඳහන් කරන්නට ඕන. ඒ වගේම රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේගේ කාරුණික අනුග්‍රහයද ඉතාම ඉහළ මට්ටමක තිබුණු බව සඳහන් කරන්නට ඕන. ඒ වගේම රජයේ විවිධ නිලධාරීන්ගේ විවිධ දෙපාර්තමේන්තුවල සහාය ඉතාම ඉහළ මට්ටමක තිබුණු නිසා මෙවර පින්කමත් ඉතාම අනර්ග විදියට කර ගැනීමට සිදු වී තිබෙනවා. ඒ වෙනුවෙන් අපි සමස්ත රජයට අපේ ගෞරවය කෘතවේදීත්වය පළ කරනවා. ඒ වගේම විවිධාකාරයෙන් පින්කම සාර්ථක කර ගැනීම පිණිස අප උපකාර කළ දායක වුණ ඒ හැම දෙනාටමත් අපේ කෘතවේදීත්වය පුණ්‍යානුමෝදනාව මේ වෙලාවේ පවත්වන්නට ඕන. මේ පින්කම අප නැති කාලෙක වුණත් තාම ඉහළ මට්ටමේ පින්කමක් බවට පත්වේවි කියලා අපේ බලවත් විශ්වාසයක් තිබෙනවා. ඒ වෙනුවෙන් ගිහි පැවිදි හැම දෙනාගේම කාරුණික දායකත්වය අපි මතුවටත් බලාපොරොත්තු වෙනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. පිච්චමල් පූජාව සඳහා ඊට පෙර අතුව ආශිර්වාද ලබා ගැනීම සඳහා පින්කම් කිහිපයක් සිදු කරයි. පළමුව රත්නපුර මහසමන් දේවාලයේ පූජාව පවත්වා සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබාගෙන, දෙවනුව මහනුවර නාථ දේවාලයේ පූජාව පවත්වා නාථ දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබා ගනී. පිච්චමල් පූජාවට සති 3කට පමණ පෙර කැලණිය රාජමහා විහාරස්ථානයේදී පවත්වන ශීල සමාදාන වැඩසටහන අරලියමල් පූජාව, පිච්චමල් පූජාවේ ක්‍රියාකාරී කමිටුවට සහ කාර්ය මණ්ඩලයට මෙන්ම ඒ සඳහා සහභාගී වන බැතිමතුන්ට ආශිර්වාදය ලබා දෙයි. එදින සිට සියලු සමාජිකයින් නිර්මාංශව පිළිවෙතින් පෙළගැසෙන්නේ කොටපොළ අමරකීර්ති ස්වාමින් වහන්සේගේ පිච්චමල් සුවඳට ඔබගේ සිල් සුවඳ එක් කරන්න යන ආදර්ශ පාඩය පෙරදැරි කරගෙන සම්පන්න රටවල් දෙකකටවත් මේ අසමසම සාස්ත්‍රවරය වැඩම නොකළ බව අප තේරුම් ගත යුතුයි. විතරක් නෙමෙයි, උභාන්සේගේ ශාසනයද ත්‍රිපිටක ධර්මයේද මතු ආරක්ෂා වීම පිණිස තැන්පත් කළේ මේ රමණීය දිවයිනෙහි බව අප තේරුම් ගත යුතුව පවතී.
මීට සමගාමීව අභය දානමය පුණ්‍ය කර්මයක්ද පිච්චමල් පූජාවේ පින්කම් මාලාවේ තවත් වටිනා අංගයකි. නන්දසින් රැගෙනෙන පිච්චමල් ජාතික පිච්චමල් පූජාව සඳහා සූදානම් කරනු ලැබෝයේ රුවන්වැලි මහා සෑරදුන් අභියස්ත ස්ථාපනය කළ විශේෂ කුටියක් තුළයි. එම කුටිය ආසිරි රෝහල් සමූහ ව්‍යාපාරයේ පරිත්‍යාගයක්. එතුළ සැදැහැවතුන් 500කට අධික පිරිසකට පිච්චමල් සූදානම් කිරීම සඳහා රැඳී සිටීමට හැකි අයුරින් නිර්මාණය කොට තිබිණ. එම කුටිය තුළ සකස් කළ පිච්චමල් පාත්‍රවල තැන්පත් කොට විශේෂ වායු සමනය කරන ලද රතයක තැන්පත් කෙරුණේ ඉන් අනතුරුවයි. වසදිස රහිතව ගෙවතුවල වගා කරන ලද පළතුරු මෙහිදී රුවන්වැලි මහා සෑරදුන් වෙත පූජා කිරීමට සූදානම් කළේ මේ අයුරින්. ජාතික පිච්චමල් පූජාව සඳහා සහභාගී වන සැදැහැවතුන්ගේ පහසුව පිණිස බටහිර ප්‍රථමාධාර කඳවුරක්ද මෙහිදී ක්‍රියාත්මක කළ අතර 2900කට ආසන්න පිරිසක් එයින් ප්‍රතිකාර ලබා ගත්හ. පූජාවේ පෙරහර තුපාරාමය අසලින් ආරම්භ කරනු අතර එම පෙරහර සඳහා මල් පාත්‍ර එක් වූයේ රුවන්වැලි මහා සෑයේ දොරටුව අභියස සකස් කොට තිබූ විශේෂ කාර්යාලය.
නිශ්චමල්ලුයන් පුරා ශ්වේත සේල පාවෙලා මීදුමක් වගේ ගලා අනුරපුරට ලංවෙලා ඇසල මහේ පේවිලා සිතුවිලි මල් පුරවලා මහබෝ මුල වැතිරිලා අද පැටින් පිදුම් කළා ස්වර්ණ මංජු සාහිසින් රැගෙන පිච්ච මල් සමන් බුද්ධ වන්දනා කරන්න දයම සැරසුනේ බෙතින් දෙවි බඹුන් විමානයෙන් නෙත් සලා පහන් වෙලා බෙතිමතුන්ගේ සාදුනාද අද ගැබේ නිදන් කළා මගට යොමු වෙලා මිනිස් ගුණ දහම් පුරා දයාබර සිතින් දෙමා පින කිසිදු කළේ මහා පුඤ්ඤ චේතනා පිරි කුසල් ගඟුල උතුරමින් පින් පුරා ඔබත් සිටි සතුටු වෙන්න හදවතින් පිච්ච මල්ලුයන් පුරා ශ්වේත සේල පාවෙලා මීදුමක් වගේ ගලා අනුරපුරට ලංවෙලා ඇසල මහේ පේවිලා සිතුවිලි මල් පුරවලා මහබෝ මුල වැතිරිලා අද පැටින් පිදුම් කළා මල්ලුයන් පුරා ශ්වේත සේල පාවෙලා මීදුමක් වගේ ගලා අනුරපුරට ලංවෙලා ඇසල මහේ පේවිලා සිතුවිලි මල් පුරවලා මහබෝ මුල වැතිරිලා අද පැටින් පිදුම් කළා පිච්ච මල් පූජා මහා පුණ්‍ය උත්සවයේ අවස්ථාවේදී
පරිසරයේ සිදුවන අසිරිමත් සිදුවීම් දෙවි දේවතාවුන්ගේ සහභාගිත්වය හා ආශිර්වාදය පිළිබිඹු කරයි. සාදුගනින් සිතුවිලි මල් පිපිලා හරි සුවඳයි අනුරාධපුරේ. බොදු බැතියෙන් ජනගඟ ගොඩ ගලලා සුදට සුදයි අනුරාධපුරේ. තිලෝ අග බොදු හිමි සමරණ පෙරහැර අන්න බලං අනුරාධපුරේ. නිම නැති බුදු ගුණ සයුරක කිමිදී බැති දන සැනසෙන්නේ. සූවිසි ගුණ ගී ගයමින් පෙරහැර ඉදිරියටම එන්නේ. බුදු රැස් ගලනා ලෙස බුදු දජ පෙළ වැලි මාලා දෙන්නේ. අන්න බලං බුදු පෙරහැර එනවා සාදුකාර දෙන්නේ. මුළු රට ගුණ සයුරක ගිල්වන්නට ජාතිය අමතන්නේ. බුදු සිරිතේ රස කතා කියාදී ගුණදන් පෙන්වන්නේ. දෙතිස් ගුණී ඇති බෝසත්වරුණගේ බෝපත් ලෙල දෙන්නේ. අසිරිය බලමෙන බුදු පෙරහැරමේ උඩමළුවට යන්නේ. රන්වන් බඳුනේ සමන් පිච්ච මල් බුදු පුදයට යන්නේ. සිල්ගත් බැතිමත් සුදුවත් හැඳලා සන්සුන් වී යන්නේ. ඔබ මේ මොහොතේ මේ පින්කමට පැමිණෙන්නට යෙදුනේ යම් කිසි අරමුණක් ඇතිවද ඔබට මේ මොහොතේ අවස්ථාව තිබෙනවා ඔබ පැමිණිච්ච අරමුණ සිතින් සිහියට නගා ගන්න. ඔබේ සිතේ තිබෙන අරමුණු වලින් එක් අරමුණක් ප්‍රාර්ථනාවක් වශයෙන් සිද්ධ කරගන්න, ඉෂ්ට කරගන්නට බලාපොරොත්තු වන අරමුණක් පිළිබඳව ඔබ මේ මොහොතේදී අවධානය යොමු කරන්න. පැමිණිච්ච එක් අරමුණක් පමණක් මේ මොහොතේ හොඳින් සිහියට ගන්න. ඒ සිහියට නගා ගන්නට යෙදුණු අරමුණ අපි මේ මොහොතේදී විශේෂ ආශිර්වාදයක් ලෙස අපි සිද්ධ කරමු. අප ඉදිරියේ මේ විරාජමාන වන විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අනුහසින් ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේගේ අනුහසින් මේ පිච්චමල් පූජා කිරීමෙන් අපි ආරම්භයේ පටන් මේ මොහොත දක්වා අපේ සිතෙන් රැස් කරගන්නට දුණු ඒ සීලූම පින්කම්මල ආශිර්වාද බලයෙන් මා මේ මොහොතේදී අරමුණු වශයෙන් සිහිපත් කරගෙන තිබෙන මගේ මේ අරමුණ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අනුහසින් ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේගේ අනුහසින්
පිච්චමල් පූජාවේ අනුහසින් ඒ කාන්තේම සමෘද්ධිමත් වේවා කියලා සාදු කියන්න. හොඳයි, අපි මේ මොහොතේ මොහොතක් කල්පනා කරමු. අපිට මේ පින්කම කරන්නට අපිට අවස්ථාව ඉඩකඩ සැලසුනේ කුමක් නිසාවෙන්ද කියන එක. පින්නතුනි, ලෝකයේ බුදුවරු පහළ නොවන කාල සීමාවන් තිබෙනවා. ඒ කාල සීමාව අපි හඳුන්වනවා අබුද්ධෝත්පාද කාලය හැටියට. ඒ කාලේ බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැහැ. බුදුවරු තියා දහම් පදයක්වත් ශ්‍රවණය කරන්නට අවස්ථාව ඉඩකඩ සැලසෙන්නේ නැහැ. මේ පින්නතුන් අහලා ඇති දහම්සොඬ ජාතකය, මේ දහම්සොඬ රජතුමා බණ පදයක්වත් අහන්න නොලැබීම නිසාවෙන් මොනතරම් දුකට කනස්සල්ලට පත් වුණාද කියන කාරණය. එහෙමනම් ඔබ අපට මේ විදිහට මේ පින්කම් කරන්නට මේ විශේෂ වූ මනුස්ස ආත්මයක් ලැබුණේද අපි කුමක් හෝ පෙර කරන ලද පින්කම් වල නිසාවෙනි. ඒ පින්කම් වල ආනිසංස නිසාවෙන් තමයි අපිට මේ විදිහට මනුස්ස ආත්මයක් ලැබුණේ. ඒ වෘක්ෂයට බෝධින් වහන්සේට පිච්චමල පූජා කරන්නට ලැබීමට මම මොනතරම් වාග්ය සම්පන්න වෙන්නේ ඇද්ද? මට තව තවත් මෙවැනි පින්කම් වලටම මෙවැනි පින්කම් වලට යොමු වී මගේ ජීවිතේ පින දහම් රැස් කරගන්නට මට තව තවත් හේතු වාසනාම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. සිසිල කරවන දෙවින කෙලෙසුන් උතුම් මොක් මග දහම දෙසුමෙන නිමල සම්මා සම්බුදුන් සිරිපාද වන්දේ මිපුද තබමින අපල දුකලද උතුම් බුදු පුත් කොට පොල අමර කිත්ති මහිමි ලෙඩ උන සකල සිරිසෙත සුව ලැබේවා උතුම් තෙරුවන් බලය කරමින. ජාතික පිච්චමල් පූජාවට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 10ක් පුරා නිවාස 30ක් ඉදිකරනු අතර එයින් 4ක් සංකේතවත්ව බෙදා දෙනු ලැබිය. එක් නිවසක් කාමර දෙකකින් ශාලාවකින් වැසිකිළියකින් සමන්විත වූ අතර ශාන්ති පදනම විසින්ම විශේෂයෙන් සකස් කරන ලද මැටිකල් විශේෂයක් මෙම නිවාස ඉදිකිරීම සඳහා භාවිත කරනු ලැබුවේ නිවාසවල ඇතුළත සිසිල් බව රඳා මෙම නිවාස ඉදිකිරීම සඳහා කොළඹ සිරිමා වූ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ ලෙයත්ස් පාරේ සුනීතා අමරසිංහ මැති, කෝට්ටේ එපිටමුල්ල පාරේ පදිංචි දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ අශෝක මාලිමගේ මහතා ඇතුළු පිරොට්ලන්තේ පදිංචි ධම්මික සිරිපාල මහතා ප්‍රමුඛ රණවිරු සේවා අරමුදල මෙම නිවාස 4 ඉදිකිරීම සඳහා මූල්‍ය පරිත්‍යාගය දැක්වේ. මෙම අවස්ථාවට මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා, මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාර මහතා, මේජර් ජෙනරාල් තිලක් අබේවර්ධන මහතා, ලුතිතන් කර්නල් කමල් මහේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර
මෙම නිවාස ඉදිකිරීම පූජ්‍යපාද හල්මිල්ලෑවේ සන්ධාතිස්ස නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ සිදු වූ රාත්‍රී ගිලම්පස්ස පූජාවට ප්‍රථමව රාත්‍රී පෙරහර අනුරාධපුර ලෝවා මහාපාය පරිශ්‍රයේ සිට ආරම්භ කෙරෙනවා. පිච්ච මල් උයන් පුරා ශ්වේත සේල පාවෙලා මීදුමක් වගේ ගලා අනුරපුරට ලං වෙලා ඇසල මහේ පේවිලා සිතුවිලි මල් පුරවලා මහබෝ මුල වැතිරිලා අද පැතින් පිදුම් කළා. ස්වර්ණ මංජු සාහිසින් රැගෙන පිච්ච මල් සමන් බුද්ධ වන්දනා කරන්න දයම සැරසුනේ බෙතින් දෙවි බඹුන් විමානයෙන් නෙත් සලාපහන් වෙලා බෙතිමතුන්ගේ සාදුනාද අද ගැබේ නිදන් කළා. නිවන් මගට යොමු වෙලා මිනිස් ගුණ දහම් පුරා දයාබර සිතින් දෙමා පින කිසිදු කළේ මහා පුඤ්ඤ චේතනා පිරී කුසල් ගඟුල උතුරමින් පින් පුරා ඔබත් සිටි සතුටු වෙන්න හදවතින් පිච්ච මල් උයන් පුරා ශ්වේත සේල පාවෙලා මීදුමක් වගේ ගලා අනුරපුරට ලං වෙලා හැර එනවා ගැට බෙරහඳවා හරිමගේ අනුරාධපුරේ සාදු වඩින් සිතුවිලි මල් පිපිලා හරි සුවඳයි අනුරාධපුරේ බොදු බැතියෙන් ජන ගඟ ගොඩ ගලලා සුදට සුදයි අනුරාධපුරේ තිලෝ අග බුදු හිමි සමරන පෙරහැර අන්න බලං අනුරාධපුරේ නිම නැති බුදු ගුණ සයුරක කිමිදී බැති දන සැනසෙන්නේ සූවිසි ගුණ ගී ගයමින් පෙරහැර ඉදිරියටම එන්නේ
බුදු රැස් ගලනා ලෙස බුදු දජ පෙළ රැලි මාලා දෙන්නේ අන්න බලන් බුදු පෙරහැර එනවා සාදුකාර දෙන්නේ ගුණ සයුරක ගිල්වන්නට ජාතිය අමතන්නේ බුදු සිරිතේ රස කතා කියාදී ගුණදම් පෙන්වන්නේ රන්වන් බඳුනේ සමන් පිච්ච මල් බුදු පුදයට යන්නේ සිල්ගත් බැතිමත් සුදුවත් හැඳලා සන්සුන් වී යන්නේ ලෝතුරු බුදු ගුණ හිසින් දරාගෙන කවුරුද මේ යන්නේ සම්බුදු සමිඳුගේ දායක පිරිසයි නිවන් සොයා යන්නේ මුතු කුඩ අල්ලා සේසත් නංවා රජ ගමනක යන්නේ කුඩි කුඩ නංවා බඳ පටි ගන්වා තිර ගමනක යන්නේ හැඩ වැඩ ගන්වා අභිමන පෙන්වා පෙරහැරමී යන්නේ උඩ වැඩ ඉන්නා දෙව් කැල ඉන්නා පෙරහැර දිගුවන්නේ පෙරහැර එනවා ගැට බෙර හඬවා හරිමගේ අනුරාධපුරේ සාදු වඩින් සිතුවිලි මල් පිපිලා හරි සුවඳයි අනුරාධපුරේ බුදු බැතියෙන් ජන ගඟ ගොඩ ගලලා සුදට සුදයි අනුරාධපුරේ තිලෝ අග බුදු හිමි සමරණ පෙරහැර අන්න බලං අනුරාධපුරේ අභියස සිදු කරන පිළම්පස බුද්ධ පූජාව සහිත පිච්චමාල් පූජාව මේ මොහොතේ ආරම්භ කිරීමටයි නියමිත වන්නේ. ඒ නිසා අපි ගෞරවයෙන් ආරාධනා කර සිටියා රුවන්වැලිස චෛත්‍යාරාමාධිපති අතිපූජනීය අවසරයි පාලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයට ඒ ආරාධනාව පිළිගෙන මෙම වැඩමවාව දාල අතිපූජනීය පාලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය වැඳ නමස්කාර පූර්වකව පිළිගනිමින් මේ අවස්ථාවේදී අපි උන්වහන්සේට ආරාධනා කර සිටිනවා වෙනද වසරවල් වගේම අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වන අවසරයි කොරපල අමරගීති නායක ස්වාමීන් වහන්සේ පිච්චමල් පූජාව 29 අවුරුද්දක් කරන සෑම අවස්ථාවකම උන්වහන්සේගේ රාත්‍රී අනුශාසනාවක් මේ පුදුමේදී මේ පින්කම වෙනුවෙන් පවත්වන බව ඒ ආකාරයේ මා දවසේදී උන්වහන්සේ විවේක සුවයෙන් පසු වෙන බැවින් රෝගාතුර නිසා මෙවර පූජාවට සහභාගී වුණා. ඒ හැම කටයුත්තක්ම ඉතාම සාර්ථකව කරගෙන යාමට අපට අටමස්ථානාධිපති නායක මාහිමිපාණන් වහන්සේගේ
ඒ වගේම රුවන්වැලිසෑ ගෞතම නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා නිරතුරුවම අපට ලැබුණා. ඒ අනුශාසනා පරිදි මේ ආකාරයෙන් මේ පුණ්‍යයන්ට පූජනීය පෙළහර මේ අවස්ථාවේදී සිදු කරන අතරත අපි සාධනාදයක් පවත්වලා ආරාධනා කරමු. මේ ගෞතම ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව පැවැත්වීම සඳහා හොඳයි සාධනාදයක් පවත්වන්න. සාදු සාදු සාදු. සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාර්ෂිකව අනුරාධපුරයේ සිදු කරන ලබන කිචමල් පූජාව තිසරණ වතාවටත් මේ පැවැත්වෙන අවස්ථාව දසක තුනක් සම්පූර්ණ වෙන මේ අවස්ථාවේ අපට හිතට දැනෙන එකම අඩුව තමයි මේ කිචමල්ගේ නිර්මාතෘවර අපේ කල්යාණ මිත්‍ර කොටපොළ අමරකීර්ති ස්වාමීන් වහන්සේ අද මෙතන දකින්න නොලැබීම මේ වෙලාවේ උන්වහන්සේ මෙතන නොහිටියත් උන්වහන්සේ ඉතාම ශ්‍රද්ධාවෙන් හා සද්භාවයෙන් ආරම්භ කරපු මේ ඉතාම දර්ශනීය කටයුත්ත පූජාව මේ අවුරුද්දෙත් අද හවස් වරුවේ ඉඳලා මේ අවස්ථාව වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා. ශාන්ති පද නමේ අනුග්‍රහය හා දායකත්වය ඇතුව උන්වහන්සේගේ සිත ගියාවට අනුව මේ කටයුත්ත ප්‍රවැත්වෙන මේ අවස්ථාවේ අපි සියලු දෙනාගේම යුතුකමක් වගකීමක් තියෙනවා. අපි මේ අද දවසේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසත් ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයන් වහන්සේ අභියසත් මේ මහා පින්කමක් කරන්නේ. ඒ පින්කමට මේ සිද්ධස්ථානවල අභිවෘද්ධිය අපේක්ෂා කරන දිවිදේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයක් ලැබෙනවා. ඒ නිසා මේ වෙලාවේ තරමක් රෝගාතුරව විවේක සුවයෙන් පසු වෙන අපේ කොටපොළ අමරකීර්ති නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායස ලැබේවායි කියලා අපි කවුරු තුන්වරක් සාධනාදී දීලා ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේට මේ පුද පූජාවන් වල ආශිර්වාදයෙන් රත්නත්‍රී ආශිර්වාදයෙන් දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබිලා මේ රටට තවදුරටත් උන්වහන්සේ කරගෙන යන ජාතික ආගමික සේවාවන් කරගෙන යාමට ශක්තිය ලැබේවායි කියලා මහා සංඝ රත්නයේ වශයෙන් අපි ඉතා ඉදිරිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළුව මේ මහා සංඝ රත්නයටත් ඔබ සියලු දෙනාටමත් මේ පුණ්‍ය සම්භාර ධර්මයන් උපනිශ්‍රේ වීමෙන් සසර දුක් කෙලවර කොට අමා මහ නිර්වාණ සම්පත්තිය සාදා ගැනීම සඳහා මේ පින්සිත් මේ කුසල් උපනිශ්‍රේ වේවායි කියලා කවුරු සාදුකාරයක් දීලා පින් අනුමෝදන් වෙන්න සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදය ද්‍රෝණ ධාතුම්පත් මේ චෛත්‍ය රාජයන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. මේ සියලුම සත්කාරයේ බලයෙන් අපට යහපත් රටක් ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව මේ අනුශාසනාව නිම කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
ඉක්සිත් පහනයි මේ දල්වන්නේ කතාව නවතා වැඩට බහින්නේ අඳුරට පහනක් දල්වා ගන්නේ අත් හැම එක් කොට හෙළ දරුවන්නේ එක් සිත් පහනයි මේදල්වන්නේ ජාති මහගෙදරට රොක් වන්නේ ජාතිය නංවන අයුරු සිතන්නේ අත් හැම එක් කොට හෙළ දරුවන්නේ එක් සිත් පහනයි මේ දල්වන්නේ ජාති මහගෙදරට රොක් වන්නේ අභිමන් වඩවා සවිය ලබන්නේ අභිමන් වඩවා සවිය ලබන්නේ අභිමන් වඩවා සවිය ලබන්නේ සිත් සිරි දෙන සත්හාට වන බව දුකට වේදානන් තිත්ගාන දුර දුරලන දීනි දානන් සිත්සාතෝ සිංනාම දිම්මුනි දානන් එම පාමනින් පැවසුමුනි දනතතු මෙම හැම දෙන බල වෛදක් විය යුතු තම තමනන පාමනින් දන ගත යුතු මම නාම දින් සාද හම්පාදාසිතු සිරිමත් බඹ සිරසේ පාපිසිනා සරියුත් මාමුග රන් පිලිවෙත් සරුමා සඟගන සොබනා මුදුනත් බැඳනාම දිම්බදී පෙමිලා අපි මේ මොහොතේදී විශේෂයෙන් අපි හැම දෙනාටම මේ වගේ පින්කම් වලට නිරන්නට
පින් සිතුවිලි ඇති කර ගැනීමට අවස්ථාව ලැබ සැලසුනේ මීට වසර 29කට පෙර ආතුව මේ මාහිමි පින්කම ආරම්භ කරන්නට යෙදුණු පීචමල් පූජාවේ නිර්මාතෘ අපගුරු දේවෝත්තම අවසරයි කොටපළාම රකිත නායක මාහිමි පානන් වහන්සේ සාවෙන් උන්වහන්සේ මේ වසර 29ක් මුළුල්ලේ සිද්ධ කරගානේ එන්නට යෙදුණා මේ මාහිමි පින්කම අද දවසේදී සිද්ධ කරන්නට යෙදුනේ 30 වසරටයි අපි මේ වසර 30 මුළුල්ලේ පීචමල් පූජාවෙන් රැස් කරගන්නට දුන් සියලුම ආශිර්වාදයන්ද අපේ ඉදිරිපිට මේ වැඩමෙන ස්වර්ණමාලයේ චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත්ව තිබෙන ද්‍රෝණිය ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන්ද විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි වහන්සේගේ ආශිර්වාදයෙන්ද මේ මොහොතේදී රෝගාතුරව ප්‍රතිකාර ලබමින් පසුවන අප ගුරු දේවෝත්තමයාණන් වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී භාවය පිණිසම මේ පින්කම් වලින් ජනිත ආශිර්වාදයන් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේගේ මෑණියන්ද මේ මොහොතේදී රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙනවා. මේ මෑණියන් වහන්සේටද මේ වසර ගණනාව මුළුල්ලේ සිද්ධ කරගන්නට දුන් සියලුම පුණ්‍ය ශක්තිල ආශිර්වාදයන් ස්වර්ණමාලයේ චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත් කර තිබෙන ද්‍රෝණිය ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදය ජයශ්‍රී මහා බෝධි වහන්සේගේ ආශිර්වාදය තුලින්ද මෑණියන් වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී භාවයම සැරසේවා. සියලු කායික මානසික දුක් රෝග පීඩා සමනය වී ඉතාඉක්මනින්ම නිරෝගී සම්පත්තිය පිණිසම මේ ආශිර්වාදය වේවා. සම්යදුස්සිර දිව දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේද එම මෑණියන් වහන්සේට යොමු වේවා. ඒ සියලු ආශිර්වාද තුලින් මෑණියන් වහන්සේට දෙයික්මන් නිරෝගී සම්පත්තියම සැරසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසානයේ අප හැම දිනාටමද බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවිසැනසී පැන වදාළ සාන්ත ප්‍රණීත උතුම් අමා මහ නිවණින් සැනසීම ලබන්නට මේ මාහිමිගේ පින්කමද හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඊමං ඊසුතං ඒකං සමයං භගවා වාරාණසියං විහෙරති සිපතනි මිගදායි තත්‍රකෝ භගවා පංච වග්ගී බික්ඛු ආමන්තේසි ද්වේමේ භික්ඛවේ අන්තා පම්මජිතේන නසීවිතම්මා යෝ චායං කාමීසු කාම සුකල්ලිකානුයෝගු ඊනෝ ගම්මෝ පොතුඤ්ජනිකු අනරියෝ අනත්ත සංහිතු යෝ චායං අත්ත කිල අනරියෝ අනත්ත සංහිතෝ ඊතීති භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා. අනතුරුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකින් එදින වැඩසටහන නිමාවට පත්විය. අති විශේෂව වසවිසෙන් තොර සුවඳැල් සහල් දිය නොමුසු කර තැඹිලි පැන් භාවිතයෙන්ම පමණක් පවිත්‍ර කොට නැවුම් එලකිරෙන් වැල්මී සහ සුදු හඳුන් මිශ්‍ර කර තඹ භාජන සුදු හඳුන් රත් හඳුන් හැඳි උපයෝගී කර
බෙහෙත් ඖෂධ කුඩු වර්ග 23ක වාෂ්පෙන් පිස සකස් කරන ලද ඉතා අග්‍ර ප්‍රණීත සත්බුද්ධ පූජා කිරියාහාර උදෑසන 3:05 ඉතා අග්‍ර වූ ආකාරයෙන් මනාකොට සකසා ඉතා ගෞරවයෙන් පෙරහැරකින් රුවන්වැලි මහසෑ චෛත්‍ය මළුවේ තැන්පත් කර තිබෙන සත්බුදු රජාණන් වහන්සේලා උදෙසා කිරියාහාර සහ දේශීය පළතුරු පූජා කරන්නට යෙදුණි. සංගරත්නයෙන් අවසරයි කාරුණික පින්නතුනි, මේ හැම දෙනාම හෙමිදිරි උදෑසන ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේ අභියසට පැමිණිලා මේ මොහොතේදී සූදානම් වන්නේ මේ ලෝකයේ පහළ වුණු විශේෂම වූ උත්තමයාණන් වහන්සේලා සත්නමක් මුල් කරගෙන උන්වහන්සේලාගේ අපරිමිත ගුණ සමුදායන් උදෙසා කිරියාහාර පූජාවන්, පළතුරු පූජාවන් පූජා කරන්නටයි. අනතුරුව ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස සූදානම් කරන ලද විශේෂ ආසනයක් මත වඩා හිඳුවන්නට යෙදුණු සත්බුදු රජාණන් වහන්සේලා උදෙසාද මෙම කිරියාහාර පූජාව සහ පළතුරු පූජාව සිදු කරන්නට යෙදුණි. Thank you.
පසුගිය වසරවලදී මෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ මවරු 220ක් වෙනුවෙන් මුදලින් රුපියල් 5000 බැගින් ලබා දීමද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු කෙරෙන ඓතිහාසික පිටමල් පූජා මහා පින්කමෙහි 30 වර්ෂ පූර්ණ පින්කම නිමිත්තෙන් සිදු කරන විශේෂ පින්කම් ගණනාවක් සිද්ධ කරනු ලබනවා. ඒ පින්කම් අතරේ වාර්ෂික පිටමල් පූජා පින්කම, ඒ වගේම අපේ ගැබිනි මාතාවන් වෙනුවෙන් ඒ අයට අවශ්‍ය කරන පෝෂණ හා අනිත් උපකරණ පරිත්‍යාග කිරීම, මුදල් පරිත්‍යාග කිරීම, ඒ වගේම පිටමල් පූජාවට වසර 30ක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස නොමැති උදවිය වෙනුවෙන් පින්වතුන් වෙනුවෙන් නිවාස 30ක් පිළියෙල කරලා නිවාස පරිත්‍යාග කිරීම වැනි සුවිශේෂී පින්කම් ගණනාවක් මේ පිටමල් පූජාවේ වසර 30 පිරීම නිමිත්තෙන් සිදු කරන පින්කමෙහි සිදු කරනු ලැබුවා. විශේෂයෙන් අමරගිත්ති ගරුකටයුතු ලොකු හාමුදුරන් වහන්සේ ලොකු බලාපොරොත්තුවකින් ලොකු අපේක්ෂාවකින් මේ කටයුතු සඳහා උන්වහන්සේ ඉදිරිපත් වුණේ. පසුගිය වාරෙත් විශාල පිරිසකට මේ විදිහට අවශ්‍ය රෝහලට අවශ්‍ය කරන බඩු, ඒ වගේම අවශ්‍ය කරන පෝෂණ මලු ඒවා ලබා දුන්නා. ඉතින් මේවර උන්වහන්සේගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මේවර 500කට වගේ ප්‍රමාණයකට ගැබිනි මාතාවන් 500කට වගේ ප්‍රමාණයකට මේ පෝෂණ මලු ලබා දෙන්න කොටපොළ අමරගිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ දීර්ඝ කාලයක් ඉඳලා ආරම්භ කරපු මේ මහා පින්කම් මාලාව වසර 29ක් තිස්සේ ආරම්භ කරලා පවත්වාගෙන ආපු මේ පින්කම් මාලාව මේ 30 වසර පිරීම නිමිති කරගෙන මේ විදිහේ ලොකු වැඩපිළිවෙලක් කරන්නට උන්වහන්සේගේ බලාපොරොත්තුව තිබුණේ. ජාතික හැඟීමක් ඇති, සාසනික හැඟීමක් ඇති, ඒ වගේම මේ කාලේ රටට අවශ්‍ය කරන හාමුදුරන් වහන්සේ නමක්. උන්වහන්සේ රට ගැන හිතලා, ජාතිය ගැන හිතලා,
ඒවගේම සිංහල ජාතිය ගැන ලොකු හැඟීමකින් ක්‍රියා කරන හාමුදුරන් වහන්සේ නමක්. මෙම අවස්ථාවේදී අටමස්ථානාධීපති ආචාර්ය පූජ්‍යපාද පල්ලේකම ස්ථිරනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුරතින්ද මව්වරුන් සඳහා පෝෂණ මලු පරිත්‍යාග කිරීම සිදු කෙරිණ. මෙහිදී බේසම්, කොට්ට, තුවා, ඇඳුම්, දරුවන්ගේ ඇඳුම්, සබන්, වියලි ආහාර සලාක මුදලින් රුපියල් 5000 බැගින් ලබා දීමද මෙහිදී සිදු කෙරිණ. මෙම වැඩසටහන සංවිධානය කර ගැනීමේදී සිරිසඟවූ භාවනා මධ්‍යස්ථානාධිපති අලුත්කම බෝගමුවේ සද්ධාරංසේ නාහිමියෝද අනුශාසකත්වය දක්වා තිබිණ. පිච්චමල් පූජාව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව ක්‍රියාකාරී දායක සභාවේ සහභාගිත්වයෙන් ජයශ්‍රී මහා බෝරජුන් අභියස හතර වාහල්කඩ තිරි ඉතිරිවීමේ පූජා මංගල්‍ය සිදු කර සියලු දෙවිදේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කර පිච්චමල් පූජා පින්කම් මාලාව අවසන් කර ශ්වේත සේල පාවෙලා මීදුමක් වගේ ගලා අනුරපුරට ලංවෙලා ඇසල මහේ පේවිලා සිතුවිලි මල් පුරවලා මහබෝ මුල වැතිරිලා අද පැතින් පිදුම්තලා